පුංචි දුනි තරගේ වීරයා වෙලා කිව්ව සුපිරි කතාවෝ. අපි දන්නවා ඊයේ දවසේදී සුපිරි තරගයක් තිබ්බ, සුපිරි ත්‍රිලින් මැච් එකක් ශ්‍රී ලංකා කණ්ඩායම අවුට් ඔෆ් නෝවේ ඇවිල්ලා කොහොම හරි මේ තරගය සම කරගත්තා. ඉතින් මේ තරගය ගැන මම තවත් කතා කරන්න යන්නේ නැහැ. ඊයේ රෑ මමත් ක්‍රිකට් ගහා ඉන්න ගමන් තමයි මේ තරගය බැලුවේ. ඉතින් ඒ රෑ මම කතා කරා. උදේ මම තරගය ගැන කතා කරා. ඉතින් දන්නවා කොහොමද මේ තරගය සම වුණා. චරිත අසලංක අවසානයේදී කොහොම හරි විශේෂ බඳුහරයක් ගෙවු කරලා පිටපිට කඩු දෙකක් දාගෙන මේ තරගය ශ්‍රී ලංකා පැත්තට ඇදලා මේ තරගය ඩ්‍රෝ කරන ගන්නවා. ඉතින් අර this is a steal ඉන්දියාවෙන් අංකනවා වගේ. ඉතින් අර T20 තරගාවලිය වුණා වගේ. මොකද T20 තරගාවලිය අපි අතේ තිබ්බේ අපිට දාගන්න බැරි උනන්නේ. ඉතින් හරි ඒ මොන දේ වුණත් දැන් දුනිත් වෙලාගේ අපි ගොඩාක් කිව්වා මේ දුනිත් වෙලාගේ කියන ක්‍රීඩකයාට එක්ස්ටෙන්ඩර් රන් එකක් දෙන්න ඕනේ. එයා කණ්ඩායමේ සිටියේ යුතුම ක්‍රීඩකයෙක්. අනාගතය ගැන අපි හිතන්න ඕනේ. මොකද මේ වගේ ක්‍රීඩකයන්ට අපි ඉන්වෙස්ට් කරනවා. දුනිත් කියලා කියන්නේ අපි දන්නවා 19 මහා නායකයෙක් විදිහට කටයුතු කරා. ඒතර ඉතාම සුදරව ක්‍රීඩා කරා. අර බොඩි ලැංග්වේජ් එක, ඇටිටියුඩ් එක, ටෙම්පරමන්ට් එක, මෙන්න මේ දේවල් ක්‍රීඩකයෙක්ට ගොඩක් අවශ්‍යයි. ඒකෝට ක්‍රිකට් ගහන්න අපිට මේ පවුඩර් බේබිස්ලා වෙයි ඕනි, අපිට ඕනි ෆයිටර්ස්ලා, අපිට ඕනි වොරියර්ස්ලා. අන්න ඒ වගේ ෆයිටර් කෙනෙක්, වොරියර් කෙනෙක් තමයි දුනිත් වෙලාගේ කියලා කියන්නේ. එයාගේ පොසිටිව් අප්‍රෝච් එක, ඒ ඇටිටියුඩ් එක. අන්න එයා කොහොමද ගේමට එන්නේ? අර නිකන් මලානික වෙලා නෙමෙයි, නෑ නෑ, ඇක්ටිව් විදියට එන ගේමෙන් ඉන්න පොරක්. අර අපේ වචනෙන් කියනවා නම් අනිත් ලාගේ කියන්නේ හොඳ ගේමින් ඉන්න පුරක්. ඉතින් අර හොඳ ගේම් සෙන්ස් එකක්, යාට ගේම් එක රීඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වීඩියෝ ඉන්නවානේ අර බොරුවට, අර අර අපේ වචනෙන් කියනවා අර බොරුවට පඩේ විතරයි, ඇඩ් එක විතරයි, ෂෝ ඔෆ් එක විතරයි. හැබැයි ඇත්තටම මොලේ කල්පනා කරන්නේ නැහැ. මම මේ හිරුව කරන මේ කියන්නේ මේ වර්ධක සුන්දරත් එක්ක වර්ධක කරත් මම මේ කියන්නේ සමහර වීඩියෝ ඉන්නවා කොච්චර අවුරුදු ගානක් ක්‍රීඩා කරත් අර අර මොලේ කල්පනා වෙන්නේ නැහැ. කියන්නේ ඔතන වෙන්න ඕනේ සිටුවේෂන් ඇනලිසිස් එක. සිටුවේෂන් ඇනලිසිස් එක ගොඩක් වෙලාවට සමහර ක්‍රීඩකයන්ට වෙන්නේ නැහැ. අවුරුදු ගානක් ක්‍රීඩා කරත් ඒ ඒ මොහොතේ ඒකට ඇනලිසිස් කරන්න බැරි වෙනවා. හැබැයි දුනිත් වෙලාගේ කියන කියන්නේ හොඳ ක්‍රිකටින් ප්ලේයර් නෑ. ඉස්සර මොකද කියන්නේ ලංකාවේ උත්තම ක්‍රිකටින් ප්ලේයර් නෑ තිබ්බා ඇන්ජලෝ මැතිව්ස් ලාපු කාලේ. අන්න ඒ වගේ තමයි දුනිත් වෙලාගේ කියලා කියන්නේ ලංකාවේ තියෙන හොඳම ක්‍රිකටින් ප්ලේයර් නෑ. ඉතින් මෙන්න මේ පොඩි කොල්ලා දැන් බලන්න ලංකාවේ කඩු පහක් වුණා දැන් කියනවානේ. අන්න ඒ වෙලාවේදී යාට හැකියාවක් ලැබෙනවා හොඳ සම්බන්ධතාවයක් උටරගන්න. කඩු පහක් දෙවි කියන පස්සේ හොඳ සම්බන්ධතාවයක් උටරගන්න. කඩු පහක් ලකුණු 101ක් තුල දෙවි යනවා පන්දුවර 26 13ක් තුල. එතකොට මේ ඉන්නේ අල්ලන්නේ මෙයා මුලින්ම ජනප්‍රියනගේත් එක්ක හොඳ පාර්ට්නර්ෂිප් එකක් දානවා ලකුණු 41 එකතු කරනවා පන්දු 47කින්. ඊට පස්සේ වන්දු හසරංගත් එක්ක ලකුණු 36 පන්දු 52කින් එකතු කරනවා. ඒ වෙලාවේදී වනිදු ඇග්‍රෙසිව් ක්‍රීඩා කරද්දී ලංකාවට ලකුණු 230ක් ලබා ගන්න අවස්ථාව හම්බ වෙන්නේ අල්ලන් ඉඳලා කොහොමරි ලකුණු රැස් කරලා හොඳ ස්කෝර් එකක් බෝඩ් එකට දාන්න එයාට හැකියාවක් ලැබෙනවා. එතකොට දුනිත් කියලා කියන්නේ මම කිව්වා වගේම අපි අනාගතය ගැන හිතන්න ඕනේ. ක්‍රීඩකෙක් යාට ගොඩක් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් දෙන්න ඕනේ. මොකද පැතුම් වගේ ක්‍රීඩකෙක් අපිට ඉන්නවා. මොන දේ වුණත් පැතුම් කියන්නේ අපේ ඉන්න ස්ට්‍රෙන්ත් එක. ඒ වගේම අපිට දුනිත් කියන ක්‍රීඩකයාවත් ඒ විදිහටම හදලා ඒ වගේම ස්ට්‍රෙන්ත් එකක් කරගන්න ඕනේ ඉස්සර අවුරුදු 4-5ක් යද්දී. ඒකින්ද යාට දිකටම චාන්සස් දෙන්න බලන්න. දැන් මුලින් ඉන්දියාවත් එක පර්ෆෝම් කරන්න හැටි කලින් ඔහුට හැකියාවක් ලැබුණා කඩු පහක් දවාගෙන ඉන්දියාවට එන්න. මේ තරගයේදී ඔහුට හැකියාවක් ලැබුණා 67ක් ලබා ගන්න. 65ක් ඉඳන්නේ අපි කතා කරන ඉන්දියාව වගේ කණ්ඩායමක් එක්ක, චැම්පියන් ටීම් එකක් එක්ක. ඒ වෙලාවට නිකන් මේ නෙදර්ලන්ඩ්ස් UAE වගේ පොඩි පොඩි රටවල් නෙවෙයි, මේ චැම්පියන් ටීම්ස් එක්ක කොහොමද මෙයා මේ හොඳට පර්ෆෝම් කරන්න පොඩි කොල්ලෙක් වෙලා ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඒක ඇත්තටම වටිනවා. එතකොට පන්දුවේ විරක්කාගේ ස්පින් එක ගොඩාක් වැදගත්තර. මහේෂ් තීක්ෂණ වෙනුවට වගේ තමයි දුනිත් තියෙන. එතකොට මහේෂ් ලොකු දෙයක් මේ පහුගිය කාලේ ඔඩේ වල කරලා නැහැ. ටී20 වල එයා ඉකොනොමිකලි බෝල් කරනවා සමහර වෙලාවල් වලට. එයා ඕෆ් යනවා. හැබැයි දුනිත් වෙලාගේ බලන්න එයාගේ බැටින් එක තවත් හොඳ තියෙනවා. බෝලිං කතොතේ පන්දුවර 9යි 1 ළඟට ඔරයි ලකුණු 39 කඩු දෙක. ඒතොර යට හැකියාවක් ලැබෙනවා මේ ඉන්දියාවේ පළවෙනි කඩු දෙකම රෝහිත් ශර්මාගේ කඩුල්ලේ වගේම ගේගේ කඩුල්ල දවා ගන්න තියෙන හොඳ පාර්ට්නර්ෂිප් එකක්. ඕපනින් පාර්ට්නර්ෂිප් එක ලකුණු 75ක් පන්දු 76කින් ඉල්ල කඩනවා රෝහිත් ශර්මා කඩලා. ඉතින් බලන්න මේ පොඩි කොල්ලා
ගොඩා දුර ඇවිල්ලා තියෙන එක අනිවාර්යෙන්ම මම අර කිව්වා වගේ අපි ලොง ටර්ම් එකට මේව කන්සිඩර් කරන්න ඕනේ. එතකොට තරගයේ වීරයා වෙන්නේ දුරිටලාලගේ තරගයේ වීරයා වෙලා පොඩි දෙයක් කියනවා I came with a plan. මම ආවේ plan එකක් එක්ක. නෑ අපේ plan එකක් තිබ්බා හරි. ඒ plan එකත් එක්ක තමයි මම ක්‍රීඩා ගන්න ආවේ. The wicket was turning so I wanted to put them under pressure. එයා කියනවා wicket එක turn වෙනවා. ඔව් මේක දැක්ක ගොඩක් slow pitch එකක්. ඒකයි spinners ගොඩක් support උනේ. ඒතර එයා කියනවා wicket එක turn වුණා. එතකොට මට ඕනේ උනේ ඒකලව under pressure දාන්න. Me and Janith wanted to put on a partnership. Then I had a good partnership with Hasaranga. එයා කියනවා මට Janith කියන කෙනා ඕනේ හොඳ partnership එකක් දාන්න. ඊට පස්සේ ඕ අනිත් එක හොඳ partnership එකක් දැම්මා. We plan to get 220. එයා කියනවා අපි plan කරලා තිබුණා ලකුණු 220ක් තර ලබා ගන්න. Wicket was a bit better in the second innings. එයා කියනවා දෙවෙනි එකට එද්දි විකට් එක ගොඩක් අර දැන් පාවිච්චිලා ඉතින් පොඩ්ඩක් හැදිලා කියලා කියනවා. ඉතින් තිබ්බට වඩා හොඳ මට්ටමක තිබ්බයි කියලා කියනවා. එතකොට එයා කියනවා our skipper and Hasaranga changed the game. එයා කියනවා අපේ නායකයා චරිත Hasaranga ඒ වගේම වන්දනාසන කොණ්ඩ Hasaranga කඩු තුනක් දුන්න දවා ගන්න. එතකොට එයා කියනවා අපේ නායකයා චරිත් සහ වන්දනාසනක තමයි මේ තරගය වෙනස් කරේ කියලා. We played a wonderful match today. අපි අද දවසේදී ඉතාමත් හොඳ තරගයක් ක්‍රීඩා කරා කියලා දුනිතරලගේ කියනවා. ඉතින් අනිත් එක තමයි මේ දුනිතරලගේ performance එක පැත්තකින් තියෙනවා. මේ all round performance එක. මාර්ගෝ වගේ මෙයාගේ මොන thinking ability එකක් තියෙනවා. මොලේ කපනා කරනවා, මොලේ කපනා කරලා එයා මේ situation එකට අනුව ක්‍රීඩා කරනවා. ඒතර පන්දිවන්නේ වුණාම එයා හොඳට batsman ලව analyze කරලා ඒකට weak points analyze කරලා ඉතාමත් හොඳ ක්‍රීඩා කරනවා. එතකොට මේ ක්‍රීඩා කරනවට අමතරව මෙයාගේ මේ ඔල් රවුන්ඩ් පර්ෆෝමන්ස් වල අමතර බලන්න එයා මීඩියා එකට එහෙම කතා කරන විදියගේ ලැන්ග්වේජ් එක ඉතාම තුරරයක් කතා කරන දි තව හදන්න පුළුවන් ඉස්සරහට හදන්න පුළුවන් තාම කරුණු ක්‍රීඩේ කියන්නේ උතුර එයාගේ මේ ලැන්ග්වේජ් එක කතා කරන විදිය මීඩියා ඉන්ටරැක්ෂන්ස් මේ ඔක්කොම හදන මොදේ ග්‍රූම් කරලා මෙන්න මේ ක්‍රීඩකයාව අනිවාර්යයෙන්ම අනාගතේ නායකයෙක් කරනවා. ඒක පාට වර ගිහිල්ලා නායකත්වයක් හරි නැතුව ඒ දේවල් පොඩ පොඩ හදලා ගිහිල්ලා තමයි එයාට නායකත්වය දෙන්නවා. ඒක තව අවුරුදු 4ක් පහක වගේ යන කාලයක් යනකොට නායකත්ව දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ තරුණ ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම ලොකු දෙයක් කරලා ලංකාවට නායකත්ව පැත්තකින් දෙනවා. මොන දෙමොනක් මෙයාට එක්ස්ටෙන්ඩඩ් chance එකක් දෙන්න ඕනේ. තරග දෙක තුනක් ෆේල් වුණා කියලා ඉතින් දින හරියන්නේ නැහැ. මේ තමයි ෆියුචර් ප්‍රොස්පෙක්ට් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම ඒ අවස්ථාවල් ඔබට ලබා දෙන්න ඕනේ. මොකද සමහර ක්‍රීඩකයන් කොච්චර ෆේල් වුණත් කණ්ඩායම ඇතුළේ ඉන්නවනේ. හැබැයි මේ සමහර ක්‍රීඩකයන් දුරින්තනලගේ වගේ ක්‍රීඩකයන් හරි සමහර ක්‍රීඩකයන්ට අර ඒ තරග දෙක තුනක් විතරයි ෆේල් වෙන්න ඕනේ. ඒතකොට ඒගොල්ලන්ගේ නියතිය. සමහර කට්ටිය තරග 10ක් ෆේල් වෙනවා. තරග දෙක කොണ്ട് උඩට ක්‍රීඩා කරනවා. ඒ දෙගොල්ලෝ ඒගොල්ලෝ පේස් එක තියන් ඉන්න. ඉතින් බලමු දුරින්තනලගේ කියන මේ ක්‍රීඩකයන්ට මොන වගේ කැරියර් එකක් තියෙද කියලා බලන් ඉන්න අපි ආසයි. නැත්නම් හොඳ ෆියුචර් එකක් තියෙනවා නම්